සමරන අලුත් අවුරුද්ද. ඉතින් ලෝකේ හැම නගරයකම වගේම මාවාසය කරන සිඩ්නි නගරයේ කාලාන්තරයක් තිස්සේ බක් මාසයේ අවුරුදු උත්සවයක් පැවැත්වුණා මෙහි තිබෙන විවිධ සංවිධානවල අනුග්‍රහයෙන්. 2007 වසරේ අප්‍රේල් මාසයේදී සිංහල සංස්කෘතික හමුවස සහ තවත් සංවිධාන කීපයක් විසින් එකමුතුව සංවිධානය කරන ලද අවුරුදු උත්සවයේ කටයුතු මෙහෙයීම සඳහා මට අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒ සඳහා මම කවි කීපයක් රචනා කොට එහි ගායනා කළා. සිංහල අලුත් අවුරුද්ද කියන්නේ මාස 12කට පාරක් නැවත නැවතත් එන එකනේ. ඉතින් මට පුළුවන් වුණා ඒ මම එදා රචනා කරපු කවි ටික ඊට පසුව පැවැත්වුණු අවුරුදු උත්සව ගණනාවකත් ඒ විදිහටම ගායනා කරන්න. කොටින්ම ගිය අවුරුද්ද 2019 සිංහල අවුරුදු උත්සවය පැවැත්වුණු භූමියේදී කවි කොළකාරයෙකු ලෙස මම මේ කවි ගායනා කරා. ඉතින් අද මේ 2020 අවුරුද්දේ පැවතෙන මේ වසංගත තත්ත්වය නිසා අවුරුදු උත්සවයේ ආකාරයෙන් පැවැත්වෙන්නේ ඒ වෙනුවට මෙවර සයිබාවකාශයේ Zoom හරහා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබෙනවා. ඉතින් ඒ තව ස්වල්ප මොහොතකින් ආරම්භ කිරීමට නියමිතයි. ඉතින් මම කල්පනා කළා එදා 2007 අවුරුද්දේදී රචනා කළ මුල්වරට අවුරුදු උත්සවයේදී ගායනා කළ සහ පසුව විවිධ අවුරුදු උත්සව ගණනාවකදී මම ගායනා කළ ඒ කවි පන්තිය මදක් වෙනස්කොට නැවතත් ඉදිරිපත් කිරීමට. හැම වසරකම බක් මස මැද රැව් දෙවනා ගම සිරිලක සුවඳ අප අතරට ගෙනෙනා මෙම අවුරුදු ලෙල නැරඹීමට තුටිනා මම පිළිගනිමි මෙහි යා ඔබ සියලු දෙනා අද මෙම සයිබ අවකාශය වෙත රැස්සී හොඳ එක මුතුකමින් යුතු යස පවුලක් වී ලද ඉඩ පරිදි අවුරුදු සිරිතෙන් පේවි සිඳ ආතති සියලු සැනසෙමු සංසුන් වී සද්දෙට රතිඥා කරලක් දල්වන්න හොද්දට මිටි කිරක් දා උයලා කන්න හවසට සයිකලෙන් රවුමක් ඇවිදින්න ඇත්තට මට හිතෙනවා සිරිලක යන්න උපයන විට ගෙවන බදු බර අඩු වේවා නිවසට ගත්තු මෝගේ ජය නිම වේවා බැංකු ගිනුම් අප සැමගේ තර වේවා ලැබූ මෙම වසර කිරි පැණියෙන් ඉතිරේවා ආයුබෝවන් වාසනාවන් සුභ අලුත් අවුරුද්දක් වේවා. තපටි කාරණයක් කියන්න පුළුවන් නම් මගේ මේ රසිකලොජි YouTube channel එකට සම්මාදමක් වෙන්න ඒ සඳහා කරන්න තියෙන යටින් තියෙන subscribe කියන බොත්තම ඔබන එක විතරයි. ඒකම ඒ subscribe බොත්තම ළඟින්ම තියෙන ඝණ්ඨාර ලකුණ පොඩ්ඩක් click කළොත් ඔබට පුළුවන් වෙයි මම ඉස්සරහට දාන video පිළිබඳ විස්තර email මගින් ලබා දෙන්න.